අලි සහ පොහොට්ටු පෝට්ටුව ඇත්තටම අපිට නම් කිසිම තර්ජනයක් නෙවෙයි. ඒක බංකුලොත් භාවයේ ප්‍රදර්ශනය කරන එක්තරා අවස්ථාවක් විතරයි. ඇයි පොහොට්ටුවේ කණ්ඩායම සහ අලි කණ්ඩායම දෙගොල්ලම රටේ ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම්. විශේෂයෙන් පහුගිය අරගලයත් එක්ක ජනාධිපතිවරයාට ගෙදර යන්න සිදු වුණා. ඒත් එක්කම ආණ්ඩුව වෙනස් වුණා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම 2020 මැතිවරණදී ප්‍රතික්ෂේප වුණා. එතකොට මේ ප්‍රතික්ෂේප වෙච්ච ජනතාව ඈත් කරපු පක්ෂ එකට එකතුනායි කියලා අලුතෙන් ගොඩනගන්න පුළුවන් ගයක් නැහැ. මොකද රට බංකොලොත් භාවයට පත් වුණේ ඔවුන්ගේ පාලන සමයන්වල කියන එක ඉතා පැහැදිලියි. ඒ නිසා බංකොලොත්තුණු කණ්ඩායම් යලි බඩේට පත් කරන්න තරම් මානසික ලෙඩක් මේ රටේ ඡන්දදායකයන් හෝ ජනතාවට නැහැ. දැන් මේ මේ විපක්ෂයත් අපබඳිනවා විපක්ෂයේ තියෙන පක්ෂ සියලු දෙනාම එතකොට ආණ්ඩුව නියෝජනගෙන මේ පොහොට්ටුවත් නාම යෝජනා බාර දෙනවා අපබඳිනවා එතකොට මේ ඡන්දේ කල් දා ගන්න උමනාව තියෙන ජනාධිපතිවරයා තුළ මේ එක්සත් ජාතික පක්ෂයට විතර නැත්නම් මේ පොහොට්ටුව කරන්නේ රඟපෑම පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂ දෙකම කරන්නේ රඟපෑමක් මේ ජනාධිපතිවරයා අනිත් පැත්තෙන් නිලධාරීන්ට බලපෑම් එල්ල කිරීම දිගින් දිගටම සිදු කරනවා මේ මැතිවරණ කල් දැමීම සඳහා හොඳම උදාහරණය තමයි පසුගිය දවසක මැතිවරණ කොම්සමේ සමාජිකයන් ගෙනල්ලා ජනාධිපතිවරයා කිව්වා මේ මැතිවරණය කල් දැමීම පිළිබඳව ඔවුන් යම් ආකාරයක ස්ථාවරය කියන්න කියලා ඔවුන් බෙදලා උත්තර දුන්නයි කියලා මාධ්‍ය වාර්තා කළා ඒ කොහොම වුණත් ඒක අපිට පේනවා රඟපෑමක් මොකද ඒ හරහා මැතිවරණ කොම්සම ඒකමතිකව නැහැ කියලා ප්‍රකාශ කරන්න තමයි මේ උත්සාහ කරන්නේ දෙක ඇත්තටම නීතිපතිවරයාගේ උපදෙස් ගන්න කියලා ජනාධිපතිවරයා කියලා දුන්නා මම හිතන්නේ නීතිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ මැතිවරණයේ පිළිබඳ පූර්ණ බලතල සහ අයිතිය තිබෙන්නේ මැතිවරණ කොම්සම් සභාවට ඒතකොට ඒක ව්‍යවස්ථා අනුකූලව ඊටු කිරීම සඳහා ඔවුන් බැඳලා ඉන්නවා අනිත් එක පොලිස්පතිවරයාගේ අර මැතිවරණ කොම්සම සමග තිබු සාකච්ඡා වුණත් මම හිතන්නේ ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීමත් ඔහුගේ පුජ්‍යලික අදහස් නෙවෙයි මේ සියල්ල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කරපු නිවේදනය ඒ වගේම පොහොට්ටුවේ කණ්ඩායම් සහ අලියාගේ කණ්ඩායම් විවිධ ආකාරයේ මාධ්‍යර කරන ප්‍රකාශ මේවා සියල්ලම දිහා බලපුවම අලි පොහොට්ටු හවුලට තමයි මේ මැතිවරණය කල් දමා ගන්න ඕනේ හැබැයි ඔවුන් පෙන්නනවා අප මුදල් තැන්පත් කරලා අපි ඔන්න ලෑස්ති කියලා හැබැයි ඒක සම්පූර්ණ රඟපෑමක් දැන් එතකොට මේ මේ අනිත් කණ්ඩායම චෝදනා කරන ඔබතුමාලගේ නායකයා මේ බස් දීදී යන දැන් බස් 80 ගණක් දීලා තියෙනවා මේ බස් දීලා රටේ ආර්ථිකය හදාගන්න රටේ ආර්ථිකය ගොඩනගන්න බෑනේ ඇත්තටම බස් දීලා රටේ ආර්ථිකය ගොඩනගන්න බෑනේ මොකද්ද මේ විවේචනයේ තියෙන සත්‍ය ඇත්තටම විවේචනය කරන අය හිතන්න ඕනේ සමාජයේ මූලික අවශ්‍යතාවයක් ඉටු කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒක අගය කරන්න මොකද සජිත් ප්‍රේමදාස මහත්තයා මේක කරපු පළවෙනි වතාව නෙවෙයිනේ ඔහු කොවිඩ් වසංගතයේ කාලේ මේ රටේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් මොනතරම් සුවිශේෂ සේවාවක් කළාද එදා රෝහල් උපකරණ ලබා දීලා බෙහෙත් ලබා දීලා ඒ මොහොතේ රජය කළ යුතු කාර්යභාරය ඔහු විසින් ඉටු කරන්න ගිය නිසා තමයි මිනිස් ජීවිත ගණනාවක් ආරක්ෂා වුණේ ඔහු පාසල් වලට සක්වල කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කරා ඩිජිටල් පන්ති කාමර හදන්න ඒක කොයිතරම් ආදර්ශයක්ද ඒ වගේ උත්සාහ කළේ යම් ආකාරයක සමාජ සත්කාර වැඩ කරමින් සමාජයට ආදර්ශයක් දෙන්න සහ තියෙන කෙනකින් අරගෙන නැති කෙනාට දෙන තත්ත්වයක් ඇති කරන්න ඒ වගේම බස් රථ බෙදීමත් එහෙමයි මේක විවේචනය කරන්න ඕනේ නෑ මේක පහසල් පද්ධතිය සඳහා පහසුකම් ලබා දීම රටේ ආර්ථිකයේ තව පැත්තක් ඉතින් ආණ්ඩුවක් තියෙන රටේ ආර්ථිකය ගොඩගන්නනේ ඉතින් අපේ සැලසුම් අපේ වැඩපිළිවෙළවල් මේ සියල්ලම රජයටත් බාර දීලා තිබෙනවා මහ බැංකුවටත් දීලා තිබෙනවා අපි විවිධ අවස්ථාවල ප්‍රකාශ කරනවා රටේ බංකොලොත් භාවයෙන් ගොඩ එීම සඳහා මෙන්න මේ ආකාරයෙන් ක්‍රියා කළ යුතුයි කියලා ඉතින් ආණ්ඩුව අහක බලන් ඉන්නවා ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ මේ ආණ්ඩුවට මේ ආර්ථිකය ගොඩගන්න බැරි නම් ආණ්ඩුව කළ යුත්තේ මොකක්ද වහා ඉල්ලාස් වෙලා ගෙදර යන එක ඉතින් මහමැතිවරණයක් පවත්වන්න ඕන නම් මහමැතිවරණයක් පවත්වන්නත් අවශ්‍ය නීතිය සම්පාදනය කරලා දීලා තිබෙනවා ඉතින් බැරිකම තවත් කිය කියයි නැතුව බැරි නම් ඉල්ලාස් වෙලා ගෙදර යෑම තමයි රටේ ජනතාවට කරන්න පුළුවන් උපරිම සේවය කියලා මම හිතනවා හැබැයි දැන් මේ සමාජ මාධ්‍යවල නම් කියන්නේ මේ පාර රැල්ල ගහලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පැත්තට. ඔබතුමාලට මොකද්ද වෙන්නේ දැන් මේ? ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය වෙන ආකාරය පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. මොකද හේතුව ජනතා විමුක්ති පෙරමුණත් විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂයක්. ඔවුන්ටත් අයිතියක් තිබෙනවා සංවිධානය කරන්න. හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරලා දශක 6ක් විතර කාලයක් ගත වෙලා තිබෙනවා. ඔවුන් මේ අලුත් නැවුම් කණ්ඩායමක් නෙවෙයි. ඒ වගේම ඔවුන්ගේ ඉතිහාසයේ පුරා සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව රටේ ජනතාවටත් අවබෝධයක් තිබෙනවා. මොකද 1971 1988 මේ කලපරිච්ඡේද ආර්ථිකයට බරපතල හානි කරපු කණ්ඩායම්. ඒ විතරක් නෙවෙයි ඔවුන් ආණ්ඩු කරලත් තිබෙනවා. මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනාවේ අපි නෙවෙයිනේ 2005 ජනාධිපතිවරණයේ ඔවුන් තමයි සහතික වුණේ රටට මහින්ද ආවොත් රට ගොඩ කියලා. ඉතින් ඒ නිසා ඒ කතා ඔක්කොම රටේ ජනතාව දන්නවා. ඒක අලුත්යෙන් යමක් කරන්න තරම් අවස්ථාවක් ඔවුන්ට උදා වෙන්නේ නැහැ. රටේ ජනතාව හැම
විටම හරිතන හිට ගන්නවා. හැබැයි ඔවුන්ගේ රැස්වීම ප්‍රචාරය බලන්න යනවා වෙන්න පුළුවන්. ඒ වගේම දර්ශනීය විදිහට ඔවුන් සල්ලි වියදම් කරලා ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ සමාජ මාධ්‍ය මේවා ඔක්කොම කරනවා වෙන්න පුළුවන්. හැබැයි අවසානයේදී පෙට්ටියට ඡන්ද වැටෙනකොට ඒ ඡන්ද ගොඩ පැහැදිලිවම අපේ දුරකථනයට වැටෙන බව නම් විශ්වාසයි. දැන් අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්නම් මේ වර්තමාන රටේ නායකයා ඔබතුමාගේ සමීපතම එක්නේ ඔබතුමාගේ නායකයානේ කාලයක් තිස්සේ ඇත්තටම මෙතුමට පුළුවන් ද මේ රට ගොඩ ගන්න. මට කියන්න තියෙන්නේ ඇත්තටම එතුමගේ අත්දැකීම් එතුමගේ ක්‍රියාකාරීත්වය සහ එතුමා දේශපාලනයේ සහ ආර්ථිකයේ හසුරුවපු ආකාරය පිළිබඳ ඉතිහාසයේ හුඟක් අපිට අත්දැකීම් සහ තොරතුරු තිබෙනවා. නමුත් මේ මොහොතේ රටේ ආර්ථිකය ගොඩ ගන්න රනිල් වික්‍රමසිංහ මහතාට බැරි බව තමයි ඔප්පු කරලා තිබෙන්නේ. ඒකට හේතුවක් තිබෙනවා. හේතුව පළවෙනි කාරණේ තමයි ඔහු මාස 5ක් තිස්සේ තාමත් කතා කරමින් යන්නේ. එහෙම නැතුව පිළිගන්න පුළුවන් වැඩපිළිවෙලකට කිසිම අවස්ථාවක ඔහු අවතීර්ණ වෙලා නැහැ. දෙක, ඌට ජාත්‍යන්තර පිළිගැනීමකුත් තියෙනවා කියන එක සාතික කරන්න බෑ. මොකද ලෝකෙ කිසිම නායකෙක් ඔහුට මේ දක්වාම ආරාධනා කරලා නැහැ. වඩු අඩුම ගානේ ඉන්දියාවේ රාජ්‍ය නායකයාවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඒ රටට පැමිණිලා දේශපාලන සාකච්ඡාවක් කරන්න ආර්ථික සාකච්ඡාවක් කරන්න කිසිදු ආකාරයේ අවස්ථාවක් දීලා නැහැ. ඒතකොට ජාත්‍යන්තර පිළිගැනීමකුත් නැත්තම් ආර්ථික වැඩපිළිවෙලකුත් නැත්තම් කොහොමද රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ගොඩ ගන්නෙ? ඔහු සුපුරුදු පරිදි මාධ්‍ය වැඩ කටයුතු වල යෙදෙනවා. ඔහු බොහෝ විට නිරීක්ෂණ චාරිකාවල යෙදෙනවා. එච්චර තමයි. එතනින් එහාට ප්‍රතිඵලදායක යමක් කරන්න ඔහු අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ ආර්ථිකය ගොඩ ගන්න නම් අලුත් වැඩපිළිවෙලකට අපි යා යුතුයි. අලුත් ප්‍රවේශයකට අපි යා යුතුයි. ඒක කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි ඇති කරන අලුත් වැඩපිළිවෙලට විතරයි අපි ඒ ගැන ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුළුවන් වැඩසටහනකුත් සකස් කරලා තිබෙනවා. The News Reporter, Varanen Tora, Apakshapati, Vartakarane.